ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ සටනේ පුරෝගාමී චරිත කීපෙන් එක චරිතයක් අද අපිත් එක්ක එකතු වෙනවා. වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. හැමෝම දන්නවා කවුද කියලා. අඳුරා ගන්න පුළුවන්ද? ඉන්නවා අපිත් එක්ක. කොහමද මගදුවා? මට ඉන්නවා උදේ පාන්දර හම්බෙන්න ආවා. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ගියා කුසී වගේ. අනිවාර්යයෙන්ම. මේ දවස්වල මගදුවා මෙතන පොඩ්ඩක් සද්ද වැඩි. අපි පොඩ්ඩක් අර පැත්තට යමුද? රයි. ड्रोन कैमरा ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්න ප්‍රෝග්‍රෑම් එක වුණා ඊළඟ රටට එරෙව අනපනත් වලට එරෙව මම නඩු 11ක් පෞගේ කාලේ දාලා තියෙනවා රණවිරුවන් බේරගත්තා මහා සංඝරත්නය බේරගත්තා ජාතික සම්පත් ටික බේරගත්තා ඒ වගේම පෞසුගේ ආණ්ඩුව කරපු වැරදි ගැන රට දැනුවත් කළා ඔවුන්ව පළවා හරින්න මූලිකත්වයේ ගත්තා පෞගේ ආණ්ඩුවට එරෙව ගෙනාපු දෝෂාභියෝගේ පවා මගේ අතින් ලියුණේ පෞගේ ආණ්ඩුවට එරෙව ගෙනාපු දෝෂ විශ්වාස බංක තුනක් මගේ අතින් ලියුණා ඉතින් පෞගේ කවුරුදු පහම අපි වැඩ කරපු නිසා මැතිවරණ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ. කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කොහොමද ඔබතුමා ඇතුළු සියලුම අපේක්ෂකයෝ කොහොමද මේ මැතිවරණ ව්‍යාපාරය කරගන්නේ? ජනතාවත් එක්ක පෞගිය වසර පහේ හිටියායට කොවිඩ් 19 ගැටලුවක් නැහැ. කොහොමම ජීවිතේට පෝස්ටර් ගලවලා නැහැ. විදුලි කණු වල ඒ වගේම ගස් වල මගේ කටවුට් එල්ලලා නැහැ. පෞගිය මැතිවරණය මම ලංකාවේ පස්වෙනියට වැඩිම මනාප ගත්තා 199,000ක් මට මනාප තිබුණා ඒ නිසා මේ ඡන්දෙ කාලෙදි තමන්ව හඳුන්වා දෙන්න හදන ජනතාවත් එක්ක නොසිටියයිට තමයි කොවිඩ් 19 බාධාවක් වෙන්නේ පෝස්ටර් ගහලා කටවුට් ගහනවා ඊට පස්සේ ගලක් පේන්න බෑ කන්දක් පේන්න බෑ ලයික් කරනවා පේන්න බෑ බිත්තියක් පේන්න බෑ ප්‍රශ්න දින්නේ දැන් ඒ වගේ හැමතැනම ගහනවාද ඔබතුමා මොකද හිතන්නේ මේ පරිසර හිතකාමී දේ ගැන සහ මේ නීතියකුත් දැන් ඇවිල්ලා තියෙනවා මේ පෝස්ටර් කටවුට් ගහන්න නැතුව ඉන්නවා මගේ පළවෙනි ප්‍රතිවරණයේදීම මම පෝස්ටර් පොලිතින් රතින් යන ඇති පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හඳුන්වලා දුන්නා ජනාධිපතිතුමාත් ඒ විදිහට කළ යුතුයි කියලා අපේ පක්ෂ නායක රැස්වීම යෝජනා කරා සමහරු විරුද්ධ වුණා ගමේ කොළඹව කරාට ගමේදී ෂෝ එක නැතුව ඡන්දෙ ගන්න බෑ කියලා අපි ඩිස්ත්‍රික්ක මට්ටමෙන් කරපු දේ එතුමා ජාතික තලයට ඔසවා තැබුවා දැන් මන්තුමා හැමදේම ගණන් යනවා එදා තිබ්බ ගාණනේ මේ අද වෙන්නේ දැන් අපිට මතකයි ගිය පාර ඔබතුමා රුපියල් 100ක් එකතු කළා. මේ පාරත් සම්මාදම් කරනවාද කොහමද? යහපාලනය කියන කාරණය මැතිවරණ ව්‍යාපාරයට ගේන්න මම කාරණා තුනක් කිව්වා. පළවෙනි දේ තමයි දේශපාලකයෝ ජාවාරම් කරුවන්ගේ අත්තරංගුවට පත් වෙන්නේ මැතිවරණ වලට ඔවුන් ඇවිල්ලා වියදම් කරන නිසා. මේ වියදම්කාරී මැතිවරණ ක්‍රමයේ තුල දේශපාලකයන්ට එක්කෝ Tamanට හොරකම් කරන්න වෙනවා නැත්නම් ජාවාරම් කරුවන්ට හම්බ කරගන්න ඉඩ දෙන්න වෙලා තියෙනවා. මේ ක්‍රමේ වෙනස් කිරීම මම දරපු උත්සාහයක් තමයි ජනතාව විසින්ම තමන්ගේ ජනතා නියෝජිතයගේ මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සැපීම මට ලක්ෂ 43ක් මට මතක විදිහට ජනතාවගෙන් එකතු වුණා නමුත් ඒට බොහෝ ප්‍රහාරයක් එල්ල වුණා හිඟන්නේ කියලා මට පහර දීලා මගේ මැතිවරණ ව්‍යාපාරයට ඇත්තම අගය කළ යුතු මැතිවරණ ව්‍යාපාරයක් පහර දුන්නා ඊට පස්සෙත් රුපියල් 100කෝ කියලා අසමින් ඒ විවේචනයක මොකද ජාවාරංකාරයෝ කැමති නැහැ පිරිසුදු මැතිවරණ ක්‍රමයක් කරනවට මං මම තමයි මා සමාජවල මුළු ලෝකෙමත් මම විතරක් වෙන්න ඇති මගේ මට මුදල් රුපියල් 10,000ට වඩා දුන්න අයගේ නම් ප්‍රසිද්ධ කළා විතරක් නෙවෙයි මගේ මැතිවරණ ව්‍යාපාරයේ වියදම් පිළිබඳ සියලුම ගිණුම් ස්වයන් විගණනයේ ලක් කළ හැකි ආකාරයේ ප්‍රසිද්ධ කරා මා දන්නාතරමින් මේ ලෝකයේ එවන්නක් කරලා තියෙන එකම දේශපාලකයා මමයි නමුත් අවාසනාවට ඒ පිළිබඳ සමාජ ඇගීමක් නැති නිසා මට ඒක අත්හැරලා දාන්න සිද්ධ වුණා ඔබතුමා කිසි තනතුරක් ගත්තේ නැහැ මේ පාර කොහමද ඔබතුමා කොහම මොන වගේ තනතුරක් තිබුණොත්ද ඔබතුමාට මක්ක ලොකු සේවයක් කරන්න පුළුවන් නැත්නම් මේ පාර ගන්න නැතුව හිතන් ඉන්නවා මොකද්ද මේ නෑ ඇත්තෙම ගේ පාර ගත්තේ නැත්නම් අපි දැක්කා ජනාධිපතිතුමාට අපේ දේශපාලකයන් එල්ල වුණු පීඩනයේ සමහරු අඬා වැටුණා සමහරු කකුල් දෙක අල්ලලා වැන්දා සමහරු මට ආසනෙට යන්න බෑ ජනතාවට මුණ දෙන්න බෑ මං සියදිගේ හානි කරගන්නවා කිව්වා සමහරු ජනාධිපතිතුමාට දොස් කිව්වා මෙහෙමද අපට සලකන්න කියලා ඒ නිසා ජනාධිපතිතුමා දැඩි පීඩනයක් ලක් වුණා ජනාධිපතිතුමා ගෙනේමට පුරෝගාමී වුණ කෙනෙක් විදියට මට මම හිතුවා එතුමාට ඇති වෙලා තියෙන පීඩනේ අඩු කරන්නත් උතර මං ඇමති ධූරයක් බාර නොගත්තම ඒක තව කාට හරි දෙන්න පුළුවන් ඒ වගේම
මාව පෙන්නලා මේ මෙච්චර මාංශෙච්ච උදයක් ගත්තේ නැහෙනි කියලා පෙන්නලා ජනාධිපතිතුමාට අන් අයව අස්වසන්න පුළුවන් කියලා හිතලා තමයි මේ අවස්ථාවේ එපා කිව්වේ. නමුත් මේ පාර එහෙම හේතුවක් නැහැ. මේ පාර 30 දෙනෙක් ගැමති මණ්ඩලයක් පත් කරන්නේ කුඩා ඇමති මණ්ඩලයක් නෙවෙයි. ඒ නිසා මට මේ එපා කියන්න හේතුවක් නැහැ. මම සාමාන්‍යයෙන් ආස මොනවද කියලා මම කියන එක සදාචාරාත්මක නැහැ. අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමා විසින් බාර දෙන ඕනෑම වගකීමක් හරියට කරන්න මම සූදානම්. මොකද මට බාර දුන්න සියලුම වගකීම් ජාතික ජාත්‍යන්තර සම්මාන ලැබෙන ආකාරයෙන් ඉටු කරලා තියෙනවා. මගේ මම දැන් අපි දේශපාලකයෙක් කිව්වන් පස්සේ අපිට එන්නේ එකපාරට අර බඩ තඩි ඈ නැෂනල් එක අඳින එහෙම නිදස් දූෂණ වංචා තියෙන චරිත තමයි එන්නේ. ඉතින් ඔබතුමාගේ ඒ චරිතය අතර මොකක්ද වෙනස? ඔබතුමාගේ බඩ තාම නන්නේ නැහැ වගේ වැඩ කාලයක් නැත්නම් මන්ද? ඔව්. අවුරුදු 20ක් දේශපාලනේ බඩ එනවනම් ඉන්න කල්. ඔව්. හැබැයි බඩයි දේශපාලනේ කෙසේ වෙතත් හොරකම් පිළිබඳ නරකම් පිළිබඳ දූෂණ පිළිබඳ මේ වසර 20ට 20ටත් ඇරිය දැන් 21කට කිට්ටුයි. දේශපාලන ජීවිතේ කවම කවරදාකවත් චෝදනාවක් ඇහිලා නැහැ. ආණ්ඩුවට අයිති A4 කොලයක් බෝල් පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙනිච්චා කියලා මට චෝදනාවක් නැහැ. පොදුජන පෙරමුණේ මේ පාර නාම යෝජනා දීපු කට්ටිය අතර නැද්ද කුඩු ගෙන්නන කට්ටිය? හරි උඩු ගහන කට්ටිය, කොකේන් ගහන කට්ටිය, ස්ත්‍රී දූෂකයෝ නැත්තම් මේ මහා පරිමාණ දූෂණ කරපු කට්ටිය නැද්ද? එහෙම අය ඉන්නවා නම් පෞගේ කාලේ පසුගිය අපේ ආණ්ඩුව 2015ට කලින් අපේ ආණ්ඩුව කාලේ විපක්ෂයේ එක් එක් අයට එවැනි චෝදනා නැගුවා. එහෙමනම් ඔවුන්ට වසර 5ක් තිබුණා එවැනි කවුරු හරි ඉන්නවා නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. පෞගේ වසර 5 තුල නම් අපේ කාටවත්ම මත්කුඩු ජාවාරණ සම්බන්ධයි හෝ වෙනත් දේශයක් සම්බන්ධයි කියලා දඬුවම් කිරීමක් නම් සිද්ධ වුණේ නැහැ. හැබැයි ජනතාවට තොරතුරු තියෙනවා නම් ජනතාව උඹ ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ සමාජයේ ඉන්න විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පැතිකඩවල ඉන්න විවිධ අයව අපි මැතිවරණයට ඉදිරිපත් කළා තියෙනවා. ඒ අයුරින් ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු අය දන්නේ උසාවියට වඩා ජනතාව. ජනතාව උන් ප්‍රතික්ෂේප කළා හොරකම්, මැරකම්, සල්ලාලකම් නොකරන වැඩක් කරන්න හොඳ පපුවක් තියෙන, හොඳ ඔළුවක් තියෙන, හොඳ කොන්දක් තියෙන අය පාර්ලිමේන්තුවට වී යුතුයි. මම එකක් කියන්න. අර පහුගිය කාලේ හෝගාලා කිව්වනේ 225ම එකයි. ඔන්න බක්මා අකුණු ගහද්දි කියනවා අනේ පාර්ලිමේන්තුවේ හිනගාල 225ම මැරිලා ඵලයන් කියලා. ගංගවතුර කාලේට කියනවා අනේ පාර්ලිමේන්තුවේ යට වෙලා 225ම ගිරිලා ඵලයන් කියලා. මටත් එක්ක කියලා තින්නේ. ඒ නිසා මේ 225ට අයිති කෙනෙක් විදිහට මම කියනවා අනේ පාර්ලිමේන්තුවේ කිසිවෙක් නැහැ ආසෙන් පාත් වෙච්ච. හැමෝම ජනතාවගේ ඡන්දෙන් ආපු අය. ඒ නිසා හොරුන්ට ඡන්දෙ දීලා හොරකම් කරනෝ කියලා කෑ ගහලා වැඩක් නැහැ. මැරයන්ට ඡන්දෙ දීලා මුන් අපිට ගහනෝ කියලා විලාප දීලා වැඩකුත් නැහැ. සල්ලාලයන්ට ඡන්දෙ දීලා මුන් අපේ දරුවෝ දූෂණය කරනවා කියලා බෙරියන් දීලා වැඩකුත් නැහැ. අපි දැනගන්න ඕනි හරි මිනිස්සු තෝරලා ඡන්දෙ දෙන්න ජනතාවගේ වගකීම හරියට ඉටු කරොත් අපේ රට දියුණු රටක් කරන්න ජනාධිපතිතුමා දරන වෑයම අනිවාර්යයෙන්ම සාර්ථක කරන්න අපි කටයුතු කරනවා. මන්ත්‍රීතුමා මේ ජාතිකත්වය ගැන හිතලා ලබා දෙන ඡන්දවලදී මීට ඉස්සෙල්ලා හිටියේ ඔබතුමයි වීරවංශ මන්ත්‍රීතුමයි විතරයි. දැන් අලුතෙන් ඇවිල්ලා තිනවා සරත් වීරසේකර තමයි ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මම 20 වසරක් පුරා මගේ පක්ෂේ මම නායකත්වයේ දරන පක්ෂය ජාතිකත්වයේ මත පදනම් වෙච්ච පක්ෂයක්. පිවිතුරු හෙළ උරුමේ හෙළ කියන වචනේ තියෙන මේ රටේ සිංහල ඇවෙනුවෙන් තියෙන එකම දේශපාලන ව්‍යාපාරය. ඇත්තෙන්ම දෙමළ අය වෙනුවෙන් කතා කරන්න ඕන තරම් පක්ෂ තියෙනවා. මුස්ලිම් අය වෙනුවෙන් කතා කරන්න ඕන තරම් පක්ෂ තියෙනවා. හැබැයි සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්න තියෙන ලංකාවේ එකම පක්ෂය පිවිතුරු හෙළ උරුමේ විතරයි. ඉතින් අපි සමහරු හිතනවා අපිට පාඩුයි කියලා එහෙම ජාතිකත්වය පදනම් කරගෙන දේශපාලනය කරන එක. නමුත් මේ රටේ නිහඬ බහුතරය හඬ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඔව් ඔබතුමා කිව්වනේ අර මොකද්ද මේ කුණු බක්කියට දානවා කියලා ගිවිසුමක්. මොකද්ද මොකද්ද MCC ගිවිසුමනේ? ඔව්. ඇත්තෙන්ම MCC ගිවිසුම කුණුබක්කීට දැමීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙලා ඉවරයි. අපි MCC ගිවිසුමට විරුද්ධව හිටියත් පෞගේ කාලේ මේ රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ගිවිසුමට පක්ෂ වෙලා ඊට අදාළ පූර්වගාමි ගිවිසුම් දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10කුත් අරගෙන ඉවරයි ඇමරිකාවෙන්. ඒක නිසා ආණ්ඩුව විදිහට අපේ මතය නෙවෙයි ආණ්ඩුවේ මතය මෙතෙක් සල්ලි අරගෙන මේක කරනවා කියපු ශ්‍රී ලංකා ආණ්ඩුව ඇයි මේක නොකරන්නේ කියලා ඇමරිකාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනේ. අපිට ඇත්තටම උණ වුණා නම් ගිවිසුම කරන්න එහෙනම් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වැනි
ජාතිකවාදී විද්වතෙක් එක්ක ප්‍රධානත්වයෙන් ඉන්නේ මේ කමිටුවපත් වෙන්නේ එනවා මේ පාකිස්තෝති සරවන මුත්තු වගේ ඇමරිකන් ඉත්තෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවපත් කරන් තිබුණා. ඉතින් කමිටුව දැන් වාර්තාව දීලා තිනවා ඒක පදනම් කරගෙන ඊළඟ කැබිනට් කැබිනට් මණ්ඩලයට නිර්දේශයක් ඉදිරිපත් කළ යුතුව තියෙනවා. මේ නිර්දේශය ඉදිරිපත් කරාම මේ පිළිබඳ අවසාන තීන්දුව අරන් ඇමරිකාවට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් දැන් එන්නේ කල් ගන්නවා. දැන් එක එක දැන් සමහර මන්ත්‍රීවරු කියනවා මම මේ ආවතින් මේ අයින් වෙලා යනවා නිකන් පොඩි එන රාවෙකුත් පොඩක් තියනවා නේද? කොහොම විකෘති කරන්නේ මම පැහැදිලි කරන්න. පළවෙනිම කියන්න ඕනි ආපු ගමන් ඒක නතර කිරීමේ ක්‍රියාදාමයේ පටන් අරන් තියෙනවා. ඒක තමයි මම කලින් පැහැදිලි කරපු කමිටුවපත් කළා මේ වැඩසටහන ඉස්සරහට යන්නේ. ඒ වගේම ලංකාවට ඇවිල්ලා වැඩ පටන් ගන්න හිටිය MCC ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරීට අද වැඩක් නැතුව ඉන්න වෙලා තියෙන්නේ. අපි ආපු ගමන් මේ නතර කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්ත නිසා. අද තමයි ඔබතුමා කිව්වා මේ දැන් මේකේ මේ ඉස්සර මේ තිබ්බ ගිවිසුමනේ දෙකක් තියෙනවා. ඒකෙන් මේ ඉඩම් එක රෙන්න පොඩ්ඩක් මේ ප්‍රවාහණයක පොඩ්ඩක් ඕකේ වගේ. ඒක මම කිව්ව කතාව ඒ විදිහටම මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහත්මයාලා සඳහන් කළා තියෙනවා. මේකේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. මුදල් 100ට 30ක් කියන්නේ ඉඩම් ව්‍යාපෘතියට. ඒ ඉඩම් ව්‍යාපෘතිය ඇමරිකාව නෙවෙයි ශ්‍රී ලංකා ආණ්ඩුව සල්ලි හොයාගෙනවත් නොකළ යුතු ව්‍යාපෘතියක්. ඒ වගේම ප්‍රවාහන ව්‍යාපෘතිය මේ ඇමරිකානු ඇමරිකාවට දත්ත සැපයීම් වගේ දේවල් නැත්තම් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව අර මුදල් සපයලා කළ යුතු අනිවාර්ය රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්. ඒක මේ ඇමරිකානු බලපෑම විතරයි ඒක නරකට තියෙන්නේ. ඒක තමයි මම විග්‍රහ කරලා පෙන්නුවේ ලලිත සිරි ගුණරුවන් කමිටුවත් ඒ කාරණේ විදිහටම කියලා තියෙනවා. ඉඩම් එක නම් කොහොමඩවත් නොකළ යුතුයි. හැබැයි ප්‍රවාහන එක රටට ඕනි දෙයක්. ඇමරිකාවට දත්ත සැපීමේ කොටස නැතුව අපේ ආණ්ඩුවට ඒ දේ කරන්න බෑ. ඒ වගේ මතක තියාගන්න ඔය සමාරු කියන විදිහට 170 කතාව ඒ ව්‍යාපෘතිය මේ ප්‍රවාහන ව්‍යාපෘතිය වරදක් නැහැ කියන කතාව මම කිව්වේ දින්නට පස්සේ නෙවෙයි. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නොවැම්බර් මාසේ 1 වෙනිදා මම කියන්නේ 2019 2019 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා නොවැම්බර් මාසේ 1 වෙනිදා ආයි නොවැම්බර් මාසේ 7 වෙනිදා රූපවාහිනී වැඩසටහන් වලදී සහ මාධ්‍ය හමු වලදී මේ කාරණේ කියලා දෙනවා. අපි ගිවිසුම් පිළිබඳ චන්දර කලින් කිව්ව දෙයමයි චන්දර පස්සේ කියන්නේ අපි ගාව වචන දෙකක් නැහැ. මේ මම දැක්ක ඔබතුමා ඔය මේ රූපවාහිනී සාකච්ඡා සහ ප්‍රෙස් කොන්ෆරන්ස් පුළුවන් තරම් අභියෝග කරනවා. හැම දෙයක්ම නෑ නෑ මම කිව්වේ නෑ මෙහෙම අභියෝග කරනවා. මම ඒකද මම අභියෝග කරන්නේ මම කවදාක මගේ දේශපාලන ජීවිතේ මම කවදාක බොරුවක් කියලා නෑ. අර එකම එක දෙයක් බන්දු ලැබුතුමාගේ ලණුවක් කාලා බොරුවක් මම බොරුවක් කියලා නෑ. මට එතුමාගේ එතුමා තමයි මේ විශ්ේ දන්නේ. එතුමාගෙන් කරුණු ඇහුවා එතුමා දුන්න දේ උත්තරේ දුන්නා. මම ඒක බොරුවක් කියලා දැනගත්ත වහාම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරලා ඒක බොරුවක් කියන එකත් රට්ට කිව්වා. මම තමයි ඉස්සලාම ඒක ආයි වෙන කෙනෙක් කියන කියලා ඒක හිටියේ නෑ. ඒක මම දැනගත්ත ගමන් ඒක බොරුවක් කියලා රට්ට කිව්වා. වගේ මම මොකද අර පැවැත්මෙන් බෞද්ධෙක්. ජාතිවාදී නෙමෙයි ජාතිකවාදී. එතකොට දැන් මේ පොඩ්ඩක් තියෙනවා මේ අන්‍යාගමිකයන් අතර පොඩ්ඩක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමාත් එක්ක පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. මොකද ඔබතුමා ඒ ගැන කියන්නේ? ඒ කියන්නේ පොඩ්ඩක් ඒගොල්ලන් කැමති නෑ වගේ පොඩ්ඩක් දේශපාලන කරා මෙහෙම පුළුවන්. මට ඒක ඇත්තෙන්ම අන්‍යාගමිකයන් නෙවෙයි අන්තවාදීන්ගෙන් තියෙනවා. දෙමළ බෙදුම්වාදී මට කැමති නෑ. මොකද දෙමළ බෙදුම්වාදීන්ගේ සීනේ කුඩුපට්ටම් කරන්න මම බරපතල ලෙස කටයුතු කරා. අද මේ ආණ්ඩුවේ මුස්ලිම් අන්තවාදීන් නෑ. ඔබ දන්නවා රවුෆ් වකීම්ලා රිෂාඩ් බදියුඩීන්ලා කවුරු බලයටවත් ඒගොල්ලෝ ආණ්ඩුවේ ඒගොල්ලන්ගෙන් තොර ආණ්ඩුවක් හදන්න මූලික වුණේ මම. 2019 මැයි මාසේ 7 වෙනිදා අසාත් සාලි සමග හිටිය රූපවාහිනී විවාදයකදී මම කියනවා අසාත් සාලිලා රිෂාඩ් බදියුඩීන්ලා ඉන්න ආණ්ඩුවක මම ඉන්නෙත් නෑ. ඔවුන්ගේ සහය ගන්න ජනාධිපති අපේක්ෂකයෙකුට මගේ සහයෝගය ලබා දෙන්නෙත් නෑ කියලා. ඊට පස්සේ ඒකට සමාජ ලොකු ප්‍රතිචාරයක් ආවා. ඒක පාස්කු බෝම්බෙත් එක්ක වෙච්ච ප්‍රකාශයක් නිසා. ඒ ප්‍රතිඵලයක් විදිහට අනිත් ප්‍රධාන දේශපාලකයොත් අපේ පිලේ ඉන්න ඒ ස්ථාවරයටම පැමිණියා. අවසානයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දුන්නා. 1936 න් පස්සේ මේ රටේ එවැනි අන්තවාදීන් නැති ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒක නිසා එතනට මේ රට ගේන්න අපි කටයුතු කරා. මුස්ලිම් අන්තවාදීන් අපෙත් එක්ක තරහ වෙන එක පුදුමයක් නෙවෙයි. ඔවුන් මාත් එක්ක මට අකමැති වීම මාත් එක්ක තරහ වීම මම ආඩම්බරයක් විදිහට සලකනවා. ප්‍රසන්න කෙනෙක් නෙමෙයි හින්දා මගේ වචන භාවිතේ පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්. මේ මට කියන්න මේ ඔබතුමා සිංහල බෞද්ධ රටක් කියලා මේක පිළිගන්නවා. මේ පිළිබඳ මතවාදී සමාජයට ගෙනාවේ අපි මේ රටේ සිංහල ශිෂ්ටාචාරයක් මේ ලෝකයේ තියෙන්නේ නිජ බිම කියන එකෙන් අදහස් වෙන්නේ උපන් බිම. දැන් මම උපදලා තියෙන නාවල පිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා අපි කිව්ව මැදමුළුනේ කියලා. එතකොට නිජ බිම කියන්නේ උපන් බිම. ඒතර ජාතියක් උපන් බිම තමයි ජාතියේ නිජ බිම. ඕනෑම දෙමළ කෙනෙක් පිළිගන්නවා දෙමළ ජාතිය උපන්නේ
දෙමළ තමිල් නාඩුවේ කියලා. එහෙනම් දෙමළ අයගේ නිජ බිම තමිල් නාඩුවයි. සිංහල ජාතිය සිංහල ශිෂ්ටාචාරයේ උපන්නේ මේ බිමේ විතරක් නෙවෙයි සිංහල සංස්කෘතික සමාජයක් විදිහට ගොනු වෙලා ඉන්නේ මේ රටේ විතරමයි. ඒ නිසා මේ සමාජය තුල ඒ කියන්නේ අපේ මේ රට සිංහල රටක්. ඊළඟට මේ රටේ බුදුරජා මිහිඳු මහරහතන් වහන්සේ වැඩි දවස් ඉඳන් අද වෙනකම් අකණ්ඩව වසර 2300ක් මේ රටේ බෞතරේ බෞද්ධය. මේ ලෝකේ කිසිම රටක් නැහැ වසර 2300ක් නෙවෙයි වසර 2000ක් අකණ්ඩව එකම ආගමක් බෞතරේගේ ආගම විදිහට තිබුණු රටක් මේ ලෝකේ නැහැ ලංකාව වරුණකොට. ඒතර ලංකාවට සිංහල බෞද්ධ රටක් කියන්න බැරි නම් සෞදි අරාබියට ඉස්ලාම් රටක් කියන්න කොහොමත්ම බැහැ. ඒ නිසා සිංහ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා නොකියන කෙනෙක් ඉන්නවා නම් ඒ අය මේකෙන් කියවෙන්නේ නැහැ මේ අන්‍ය ජාතින් දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අය මේ රටේ නැහැ ඉන්නවයි කියන එක ඉන්නේ නැහැ කියලා නෙමෙයි මේකෙන් කියවෙන්නේ. මොකද අපි දන්නවනේ දැන් රබර් රබර් වත්තක යට තියෙනවා ගොටුකොළ වගාවක්. ඊළඟට උඩට හැදෙනවා එළවලු වගාවක්. අපි කියමු වට්ටක් කවවල තියෙනවා කියලා. වට්ටක්ක් තියෙනවා ගොටුකොළක් තියෙනවා ඒ වගේම තනකොළක් තියෙනවා. හැබැයි රබර් වත්ත කියනවා මිස ගොටුකොළ තිබ්බයි කියලා ගොටුකොළ රබර් වත්ත කියන්නේ නැහැනේ. රබර් වත්ත කියන්නේ රබර් වත්. ඒ වගේ මේක සිංහල බෞද්ධ රටක්. ඒ මේ අනන්‍යතාවයට ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම ඒක අයිති කියන්න පුළුවන් අපේ රටයි. මොකද වසර 2300ක් අකණ්ඩව එකම ආගමක් අදාපු බෞද්ධරයක් කියන රට ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඒ නිසා මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධ සාජීවනය යටතේ අනිත් හැමෝටම ජීවත් වෙන්න පුළුවන්. මම දැන් ජනතාව අතර තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ජනතාවසෙන් ප්‍රශ්න කරනවා මේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරු ගිහිල්ලා අපි වෙනින් කතා කරන්නේ නැහැ. ඈ පාර්ලිමේන්තුවේ නියෝජනය කළාට අපි වෙනින් කතා කරන්නේ එක්කෝ මේ ඒ කියන්නේ මම මේ ජාතිවාදී අවුස්සන්න කියනව නෙමෙයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මුස්ලිම් මන්ත්‍රීවරයෙක් නැත්නම් ඇමති කෙනෙක් ගත්තොත් අනිවාර්යයෙන්ම මුස්ලිම් ජනතාව වෙන පුළුවන් තරම් උපරිම කතා කරනවා සහ වැඩ කරනවා. දෙමළ මන්ත්‍රීවරයෙකුත් එහෙමයි ඇමතිවරයෙකුත් එහෙමයි. ඒත් මොකද්ද ඔබතුමා මේකට මේ ප්‍රශ්න ගැන හිතන්නේ මේ ඡන්ද බලන්න. අපි කියමු ඔය චෝදනාව වැඩියෙන්ම නගෙන පූජ්‍ය අතුරලිය රතන හාමුදුරුවෝ, ගලබොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවෝ, ඒ වගේම අක්මීමන දයාරත්න හාමුදුරුවෝ, මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ, ඔයගේ හාමුදුරු ගාවට ගිහිල්ලා අහන්නකෝ උදේ ගම්මන් පිලත් සිංහලයා වෙනුවෙන් හඬක් නගන්නේ නැති කෙනෙක්ද කියලා. ඒ උත්තරේ අරන් ඉන්නකෝ. දැන් කියෝ චෝදනාව නගන කට්ටිය මං ගැන මොකද කියන්නේ කියලා අහන්නු. මට 100%ක් 99.9% නෙවෙයි 100%ක් විශ්වාසයි උත්තරේ නැත. මොකද මා මේ වගේ ජීවිත කාලය පුරාම මං කියවනේ මේ පිවිතුරු හෙළ උරුමය. අමුවට අපි සිංහල කියලා පක්ෂේ නම ගහගෙන ඉන්නේ අපි විතරමයි නං. ඒ තව කට්ටියක් හිටියා ජාතික හෙළ උරුමි කියලා. ඒගොල්ලෝ පස්සේ ඉතින් බෙදුම් වාදින්ට අන්තවාදින්ට පක්ෂ විකුණුවා. ඉතින් ඒ ඇරුණකොට අපි විතරයි අද සිංහලයා වෙනුවෙන් කියලා හෙළ කියන නම ගහගෙන ඉන්නේ. ඉතින් අපි සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්නේ කතා කරන්නේ නැහැ කිව්වනම් කියන අයට ගින් කියන්න තියෙන හැන්ඩ්සාඩ් බලන්න අපි පවතු මාධ්‍යම බලන්න. දැන් ඔබතුමාලා මිටසලන් කිව්වේ 3-2 තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් හිමින් හිමින් දැන් පොඩ්ඩක් වැහලා තියෙනවා. 3-2 කියන්නේ අතිශයම දුෂ්කර දෙයක්. අභියෝගයක්. හැබැයි ඒක ලැබිය යුතුමයි. මොකද මේ 19 වෙනි සංශෝධනත් එක්ක මේ රට ඉස්සරහට යන්න බෑයි කියලා 19 හදපු 19 ගේන්න යෝජනා කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, 19 නිර්මාණය කරපු එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමාලා අද හැමෝම කියන මේ 19 ඇත්තක රට ඉස්සරහට යන්න බෑ. ඔය ඕම කිව්වට ඕගොල්ලෝ 19 අවශ්‍ය කරන්න දෙන්නෙත් නෑ. මොකද ඒගොල්ලන්ට ඕනේ අපේ ආණ්ඩුව අඩපණ වෙලා අංශභාග ආණ්ඩුවක් විදිහට පවතිනවා දකින්න. ඒ නිසා මේ රටේ ජනතාවට රටේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙලා මේ රට දියුණු රටක් වෙනවා දකින්න කැමති නම් අනිවාර්යයෙන්ම පක්ෂපාත ભેද අතහැරලා අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් 3-2 බලයක් ආණ්ඩුවට ලබා දී යුතුමයි. ප්‍රචාරණ වල මම දැක්කා මේ ඔබතුමා නිර්මාංශී කියලා. දිනවා එක. ඔබතුමා නිර්මාංශී දත්ත. අනිවාර්යයෙන් නිර්මාංශී. අහිංසක මරණ සත්තු වෙන කියන්නේ තමන්ගේ බඩකට පුරවන්න මරණ සත්තු වෙන මහා දෙයක් කරන්න හැකියාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම අපි සත්තු නිර්මාංශී වෙනවා කියන එක අපි කියනවා ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් නම් කියනවා පැසිව් ඇක්ෂන්. ඒ කියන්නේ මම සත්තුන්ට හානියක් වෙන්න නොදී කටයුතු කරනවා. හැබැයි මම සත්ව ජීවිත ආරක්ෂා කිරීමක් කරලා තියෙනවා. සත්වයන්ට අපි කෙනෙක් හිංසා නොකර ඉන්නවා. ඒක නෙවෙයි ඒක ටිකක් අර අපි ඒකෙම කියනවා ඇක්ටිව් ප්‍රොසෙස් එක කියලා එකක්. ඒ කියන්නේ අපි නොකර ඉන්නවා විතරක් නෙවෙයි අපි අන් අයත් ඒකෙන් මුදව ගන්නවා. මම කාටවත් මස් මාළු කන්න එපා කියලා දේශනා කරන්න ගිල්නේ කෑයගේ තෝරා ගැනීම. හැබැයි සත්තුන්ට හිංසා කරන තැන්වලදී අපි ඒකට එරෙව හන්නගලා තිනවා. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉඳලා තිනවා. ඒ වගේම සත්ව අවිහිංසා පනතක්
මෙවිනුට අපි කෙටුම්පත් කළ තියෙනවා ඉදිරි පාර්ලිමේන්තුවට අදාළ විෂයභාර අමාත්‍යවරයා ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා අදාළ විෂයභාර අමාත්‍යවරේ ඉදිරිපත් කරන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට හරි අපි ඒ සත්වයන් විසා පන්ත ගෙනල්ලා අද ඔබ දන්නවද ලොරිය පොල් පටවන විදිහට තමයි හරක් පටවන්නේ කුකුළු පටවන්නේ ඒ වගේම මරාගෙන කන එකේ වුණා ශිෂ්ටත්වයේ තියෙන්න බෑ ඔව් අනිවාර්යයෙන් නෑ ඒ මරාගෙන කන එක නතර කරන්න ගියොත් එීම मेरे अटे समय बहुतर जनता पार्लिमेंट मत निजन बहुतर मत इन सता मरागन खंडोनी अपे बड़गिन्नी तवके जीवित पूजा कर हई एक शिष्टत्ला सताट वेदना हिरीयर अवमकर कटयुत कल मतवादे मत पदना पणत्ट कपी हदलती कपी इधर गेन बलपुर वृत्ति समिति नति मध्यमुतिया बारी सत्वेनु अभी हेमदा हन नगलतीनो अगे परसर वेदी गस्वेल पिली बंद अभी अहमदाबाद हन नगल मोदे हंड नगर बे उठ वृत्ति समिति ने मिनीसा सह परसरे अतर गटी भू देशपाल तोरगा मिनीसागे चंद तीन गस्वेल सत्ट चंदने मम अहमदाबाद तिटी गस्वेल सत्ंगे पे मिसा मिनीसागे पे मिनीसा क्या परसरे कोटसा मिसा परसरे परसरे कोटसा मिनीसा मिसा मिनीसागे कोटसा परसरे नवे හරි අපි නම් අවසන් කරන්නේ යන්නේ මේ මිරිස් ඉස්සල්ලා මේ වගේ ඩ්‍රෝන් ඉන්ටර්වියු දැකලා දිනවද නැත්නම් මම දන්න විදිහට නම් ලෝකේ කවවත් කරන්නේ නැහැ ඩ්‍රෝන් එකේ ඉන්ටර්වියු එක. ඔබතුමා මොකද හිතන්නේ මේ ගැන? ඔය නිර්මාණශීලී නව අදහසක්. එය අපේ ප්‍රේක්ෂකයන්ට නැව් මැදයි දැකීමක් වේවි කියලා මම හිතන්නේ. ඔබතුමා කැමතිද මේ ඩ්‍රෝන් එක පොඩ්ඩ ඔපරේට් කරලා බලන්න ඕන කියලා? මොකද හරිද? එමු දැන් ගත්තා දා බලන්න බෑ. අනිවාර්යයි. හරි. මේ නිර්මාණතුමා අපිට මේකෙන් තමයි මේකෙන් මෙතන මේ මේකෙන් පුළුවන් අපිට උඩට ගන්න මෙහෙම. अभी ड्रोन आगे जनता दुरास्त पालके ड्रोन पालने आकार देश पालने पालने जनता अतट मोनना जनता मेधा पाल पाले उल्वक्तन कुंडन पपुक्तन उरक मेरक सल कम नौकर तिरसा पाले टेवी ऐनसा जनता बुद्धिमत् अगोस्त पश्चिंद जनाधिपत्मा वगे सीतन पतन जनाधिपत्मा वगे वेडकरन पुंच गोटा बेल पिरीसा पार्लमेंट एवं कटित करावे बलापुर Unparalleled experience.